ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G within then PO TV නරඹන්න ඉදිරියටම ගෙන යන SLT 4G අලුත් විප් එක්ස්ට්‍රා ඇන්ටි ස්මෙල් ලෙමන් මින්ට් බලයයි තද දුගඳ සුන් කරයි ආයුබෝවන් ඔබ එක්වන්නේ අද දරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. දෙමොටකොඩේ බෝම්බේ පුපුරවාගත් හැටි හෙළිවේ. ප්‍රහාරයෙන් පසු ඇතුළත ඡායාරූප පළමු වරට මාධ්‍යයට. ඊයේ දිනේ මෙරටින් COVID-19 ආසාදිතයින් 66ක්. සමස්ත ආසාදිතයන් ගණනත් 1749ක් දක්වා ඉහළයයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. දෙමොටකොඩ මහවිලු උද්‍යානයේ පිහිටි ඉබ්‍රහීම් නිවසේදී බෝම්බය පුපුරවා හැරී ගර්භණී කාන්තාව ටයිල් පොලවක් මත බෝම්බේ තබා බිම හිඳ ගනිමින් තම දරුවන් අසලටගෙන බෝම්බේ පුපුරවා හරිනට ඇතැයි අපරාධ ස්ථානීය පරීක්ෂණ සිදු කළ සොකෝ නිලධාරියා ජනාධිපති කොමසම හමුවේ ඊයේ අනාවරණය කළා. එම නිලධාරියා පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළව තමන් සිදු කළ අපරාධ ස්ථානීය පරීක්ෂණය පිළිබඳ ජනාධිපති කොමසමට සාක්ෂි දුන් අවස්ථාවේදී පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර බාලාවට අදාළව කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ දෙමිටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ අපරාධ ස්ථානීය පරීක්ෂණ සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා ඊයේ දින සාක්ෂි ලබා දීම සඳහා ජනාධිපති කොමිසමට පැමිණියා. සාක්ෂි දෙමින් හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ ප්‍රහාර සිදු වූ දින පස්වරු 3ට පමණ තමන් දෙමිටගොඩ මහවිල උද්‍යානයට යන විටත් අදාළ නිවසේ පිපිරීම් දෙකක් සිදු වී තිබූ අතර එවන විට ආරක්ෂකාංශ විසින් නිවසේ ඇතියොතිබු ගින්න නිවීමට කටයුතු කරමින් සිටි බවයි. එම අවස්ථාවේ තමන් විසින් ඡායාරූපගත කළ නිවසේ ඇතුළත දර්ශන සොකෝ නිලධාරියා විසින් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළ අතර ඒවා කොමිසම විසින් මාධ්‍ය වෙත මුදා හැරියා. පිපිරීම් සිදුව තිබුණ නිවස තෙමහල් නිවසක් වූ අතර තම නිරීක්ෂණයන්ට අනුව එහි උඩුමහලේ කාමරයක් තුල පළමු පිපිරීම සිදුව තිබූ බව හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා. අදාළ පිපිරීමෙන් නිවසේ උඩුමහලේ පොළව තුල සිදුරක් නිර්මාණය වී තිබූ බවද ඒ හේතුවෙන් එම මහල කඩාවැටීමේ අවදානමකට ලක්ව තිබූ බවද සාක්ෂිකරු කියා සිටියා. එහිදී සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ තමන්ට නිරීක්ෂණය වූ ආකාරයට අදාළ බෝම්බකාරිය ටයිල් පොළව මත බෝම්බේ තබා තමන් බිම හිඳගෙන දරුවන් අසලටගෙන බෝම්බේ පුපුරවා හැර ඇති බවයි. දෙවන පිපිරීම සිදුව තිබෙන්නේ වෙනත් ස්ථානයක බව සඳහන් කළ සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේ එය එක් පුද්ගලයෙකුට පමණක් රැඳී සිටිය හැකි කුඩා ස්ථානයක් බවයි. කෙසේ වෙතත් පිපිරීම සිදුව ස්ථානයේ තිබී උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර මහතාගේ සහ සෙසු නිලධාරීන් දෙදෙනාගේ සිරුරු සොයාකනු ලැබුවද මරාගෙන බැරෙන බෝම්බකාරියගේ සහ දරුවන්ගේ ශරීර අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකිවනසේ කොටස් වලට කැබලි වී ගොස් තිබූ බවද ඊටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා. මෙරට සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 1749ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදී COVID-19 රෝගීන් 66 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ඊයේ වාර්තා වූ ආසාදිතයින් 66 දෙනාගෙන් 35 දෙනෙක් විදේශවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයින්. කටාර් හි සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 19 දෙනෙකු, ක්වෙට්ටි සිට පැමිණ මින්නේරිය සහ ත්‍රිකුණාමලයේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 2 දෙනෙකු ඒ අතර වෙනවා. එමෙන්ම තවත් ආසාදිතයින් 14 දෙනෙකු බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක්වමින් සිටි පිරිසක්.
ඊ දිනේ වාර්තා වූ රෝගීන් අතරින් 31 දෙනෙකු නාවික හමුදා සමාජිකයින්. ඉන් 19 දෙනෙකු මුලන්කාවිල් නිරෝධායන මධ්‍යස්ථානයේත්, සිව් දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේත්, තවත් සිව් දෙනෙකු මෙහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානයේත් රැඳී සිටින අය බවයි වාර්තා වන්නේ. සෙසු නාවික හමුදා රෝගීන් සිව් දෙනා නිරෝධායනයට ලක් වෙමින් සිටි අය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. පළමු ආසාදිත නාවික සෙවලා වාර්තා වූ 1 අප්‍රේල් 22 වෙනිදා සිට අද දක්වා ගත වූ දින 43 තුල වාර්තා වන සමස්ත නාවික හමුදා ආසාදිතයින් ගණන 814ක්. එමෙන්ම තවත් නාවික සෙබළුන් දෙදෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ මුළු නාවික හමුදා සමාජිකයින් ගණන 426 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවන විට වාර්තා වන මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1749ක්. පුද්ගලයන් 836 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළා. තවත් 902 දෙනෙකු තවදුරටත් COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන 11ක ප්‍රතිකාර ලැබනවා. මේ අතර ජාතික බෝවන රෝග විද්‍යාලයෙන් ස්ථාපිත කරන ලද CT ස්කෑන් යන්ත්‍රය ජනතා අයිතියටපත් කිරීම අද සිදු කෙරුණු අතර මෙම යන්ත්‍රය ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිල්ල නාවික හමුදාව විසින් දින 50ක් තුල ඉදිකිරීමට කටයුතු කර තිබුණා. මේ COVID-19 රෝගය මර්ධනය කරන්න මේ රටේ සාර්ථකත්වයක් යම්කිසි විදියකට අපට ළඟා කරගන්න පුළුවන්කම ලැබුණේ අතිගරු ජනාධිපතිතුමා මේට දුන්න නායකත්වය අග්‍රාමාත්‍යතුමා රජය මෙහෙවපු ආකාරය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපි තීන්දුව తీරන ගැනීමේ ක්‍රියාවලියේදී පැහැදිලිව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයට අනුව තමයි මේ හැම දෙයකදීම අපි තීන්දුව ගත්තේ. එවගේම ත්‍රිවිධ හමුදාව නොහිටින්නට කිසිසේත්ම මේ කටයුතු අපිට කරගන්න හම්බ වෙන්නේ නැහැ. එවගේම ඒ කොරෝනා වර්ගයේ නොදන්නා වෛරසයකට මුළු ලෝකෙම භීතියෙන් ඇලලෙද්දි මේ රෝහල එකට මුහුණ දුන්න ආකාරය විශිෂ්ටයි ප්‍රශංසනීයයි. ලෝකේ රටවල් වල 15%කට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේ රෝගය හැදුනා. ඒ කාලේ කොරෝනා කියලා කියපුවම මරණය පමණයි පේන්නේ. දැන් තමයි මේ සනීප වෙන ප්‍රතිශතය වැඩි වෙන්නේ. ඔබේ දරුවෝ ගැන හිතන්නේ නැතුව, ඔබේ ජීවිතය ගැන හිතන්නේ නැතුව, ඔබ පරමාදර්ශී මේ රෝහලට එන රෝගීන්ව ගොඩ දාන්න වෙහෙස වුණා. ඒ දායකත්වය ප්‍යගේ කරන්න ඕන. මේ අතර රජය දෙනුම් දුන් පරිදි ඊයේ රාත්‍රියේ 10න් පසු ලබන 6 වෙනිදා අලුයම 4 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා. හයවන සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදිම රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය පුරා දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මාර්ග බාධක ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් අවසර ලබා දී ඇති අතර එබැවින් අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා හැර නිවසින් හෝ නවාතැන්ගෙන සිටින ස්ථානවලින් බැහැර නොවන ලෙසයි. समस्त गोलीय COVID-19 आसादित गणन मेवन विट 65,67,000 इक्मवागोस्तिबेनवा वार्तावन समस्त कोविड मरण संख्याव 3,80,000 कटाधिकाई म्यातर जात्यांतर हेद कौंसिले अनावरणे कले COVID-19 हेतुवेन लवपुरा हेद सेवकेन 600ක් मेवन विट मियगोस एतिबवाई COVID-19 වසංගතයෙන් ලෝපුරා ලක්ෂ 4කට ආසන්න මරණ සංඛ්‍යාවක් සිදුව තිබෙනවා. ආසාදිතයින් ලක්ෂ ගණනින් හඳුනා ගැනීමත් සමගින් රෝහල්වල ඕන් වෙනුවෙන් වඩාත් අවධානමක් දරමින් සේවයේ නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැඩි අවධානමකට මුහුණ දෙමින් සිටිනවා. මෙසේ විවිධ කැපකිරීම් කරමින් සේවයේ නිරත හෙද සේවකයින් ගත වූ මාසයේදී වැඩි වශයෙන් කොවිඩ් වසංගතයට ගොදුරු වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. ජාත්‍යන්තර හෙද කවුන්සිලයේ පවසන්නේ කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසුව අද වන විට මියගොස් ඇති හෙද සේවකයින් ගණන 600 එක්මවන බවයි. ඔවුන්ගේ වාර්තාවලට අනුව රටවල් 30ක හෙද සේවකයින් මෙසේ මරණයට පත්ව තිබෙනවා. මේ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලොව වටා 450,000කට අධික සෞඛ්‍ය සේවකයන් පිරිසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බවයි. එය ලෝකයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් අතරින් 7%ක ප්‍රතිශතයක් බවද මෙම වාර්තාවේ සඳහන්. අගෝස්තු මාසයේ අවසන් වීමට පෙර අනිවාර්යයෙන්ම මහ මැතිවරණයේ පවත්වා අවසන් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අද පෙරවරුවේ අද දරන බිග් ෆෝකස් සංවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. එක වෙලාවක නෝ කමෙන්ට්ස් කිව්වා. එක වෙලාවක පන්දුව නිදල්ල යවනවා කිව්වා. මේ ප්‍රශ්නේ කෙලින් එන්නේ ඔබතුමා මේක අත්හැරියොත් මිඩල් ස්ටම්ප් එක ගලවලා යනවා. මේ මැතිවරණ කොමිසමේ පොදු එක තීරණයක් ගන්න බැරුව තමයි උසාවියට යන්නේ. ඔබ කියන කතාව එකක්, පූල් මහත්මයා කියන කතාව එකක්. මේ නඩුවේ ඉල්ලලා තිබුණා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරවමින් කරන ලද නියෝගය අපසු කඩවන්න කියලා. කමිෂන් සභාවේ මතය බහුතර මතය තමයි ඒක අපේ පර්විව් එක නැත්නම් අපේ විෂයපතෙන් පිට. ඒකෙන්ද අපි ඒක ගැන
කතා කරන්නේ නැහැ. නමුත් මහාචාර්ය හෝල්ගේ මතය වුණේ පාර්ලිමේන්තුව අපෝ කැඳවීම අවශ්‍යයි කියන එක. මේ තුන් දෙනා එකතු වෙලා එක තීරණයක් ගන්නවා. අරගෙන ඇවිල්ලා අස්සම් කරලා පස්සේ කියන්න බෑ මම මෙහෙම වුණා නම් ওই තීරණේ ගන්නෙ නැහැ කියලා. තීන්දුව අරගෙන ඉවරයි. නැහැ තීන්දුව කමිෂන් සභාවේ මිනිත් එකේ තියන්නේ ওই විදියට. හරි 2:1. දැන් ඔබතුමා කිව්වා 2:1 කියලා වෙලා අවසානයේ ගත්ත තීරණේ. එතකොට අවසානයේ එම තීරණය ගත්තනම් ඔබතුමාලගේ ඉන්න එක් සමාජිකෙක් ගිහිල්ලා පෙත් සම්කාර පාර්ශවයේ වෙනුවෙන් ඔවුන්ට සහයෝගය දක්වන විදිහට පෙනී හිටින්නේ අය. එහෙම කියන්න බෑනේ. ඒක එහෙම නැත්නම් මොකද වෙන්නේ? ඒක එතුමාගේ අදහස. එම චෝදනාව දිගටම තිබුණා. වග උත්තරකාර පාර්ශවයේ මේ චෝදනාව දිගටම එල්ල කරා. ඒවට අපි උත්තර දෙන්න බැහැලා නෑනේ. ඩිෆෙන්ස් එකේ මෙහෙම තියලා බෝලේ නවත්තන්න පුළුවන්. එතුමාගේ නීතිඥතුමා හස්තික දේවෙන්ද්‍ර මහත්මයා කියනවා දැන් මේ රජයේ නිවාඩු දිනවල නාම යෝජනා බාර ගැනීම කියන කාරණේදී මේක මුලින් හිතන් හිටියේ විශේෂ නිවාඩු දිනයක් කියලා කිව්වා. පස්සේ තමයි දැනගත්තේ මේක රජයේ නිවාඩු දිනයක් කියලා තියෙනවා කියලා. එහෙම වුණා නම් මම මෙහෙම අස්සම් කරන්නේ නැහැ මගේ සේවාදායකයා කියලා කිව්වා. ඒ ප්‍රශ්නේ අපි කමිෂන් සභාවේ තීරණය කළා තියෙන අපිට ඒක අදාළ භාවයක් නැහැ කියලා. කාට හරි නාම යෝජනා කැන්සල් කරගන්න උවමනාවක් තිබුණා කියලා හිතෙන්නේ නැද්ද කොමිසමේ අයට? මගේ අදහස කාටවත් උවමනාවක් තිබුණ නැහැ කියලා. බාර ගැනීම නීති විරෝධී කියලා කිව්වා කියන්නේ ඉතින් අනිත් පැත්තට. අපේ කමිෂන් එක කතා කරලා නැහැ. එතකොට මේ ඔක්කොම කරලා ඉවරලා දවස් 35න් බැරි නම් දැන් 55න්වත් තියාගන්න පුළුවන්ද ඡන්දේ? එක දෙයක් කියන්න පුළුවන් ඡන්දේ තියෙන දවස්. අගෝස්තු මාසෙන් ඔබට යන්න බෑ. අපි අධිකරණයට කියලා තියෙනවනේ. සති 9 ඕන නම් අඩු වෙන්න පුළුවන්. ඒක හින්දා ජූලි හෝ අගෝස්තු මාසවල ඡන්ද විසීම තියන්න දෙයි. අගෝස්තු 8 වගේ ලස්සන දවසක් කියලා. අගෝස්තු 8 අගෝස්තු 15 ඔය මම දැක්ක පත්‍රවල කියලා තියෙනවා. ඉතින් එතුමල්ලා කොමිෂමේ ඉන්නවද කියලා දැන් අපි කතා කරලම නැහැ. මට තනි බලයක් තියෙනවා නම් ඔය දවස් දෙකේ තියන්නෙම නැහැ. එහෙම ගෙස් කළා මේවා හරි කියන එකට අපි කැමති නැහැ. ඡන්ද විසීම ජූලි මාසයේ හෝ අගෝස්තු මාසයේ කියලා හිතාගත්තට ඒකට ප්‍රශ්නයක් නැහැ. අපිට ජූලි මාසයේ කියලා ස්ථිර කරන්නෙත් නැහැ. අගෝස්තු මාසේ පන්නන්න බෑ කියලා හිතන්නකො. අපි කියලා තින්නේ සති 11යි 9යි 11. ඕනනම් ගණන් හදාගන්න. දවස් 63ක් ගියාම ඊයේ දුන්නේ මෙම වසරේ ජූනි 20 වෙනිදා දක්වා ආදායම් බතු නොකෙවීමට අදාළව නියම කරන දඩ මුදල් අය නොකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරනවා. වඩා දුෂ්කරතාවයට පත්වෙච්ච ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංචාරක ව්‍යාපාරයේ රෙදිපිලි ඇඟලුම් ක්ෂේත්‍රයේ වගේ විවිධ ක්ෂේත්‍රවල ව්‍යවසායකයන්ට තමන්ගේ සේවක පිරිස් නඩත්තු කරගෙන යාමේ ප්‍රශ්නේ ඇති වෙන නිසා 104 සහන පොලි අනුපාතිකයක් යටතේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය සහන ලබා දුන්නා. පසුගිය කාලේ තිබුණ මැසිවිල්ලක් තමයි බැංකු වෙතට ගියාට ඒ සහන එලෙසින් බොහෝ දෙනෙකුට ලැබෙන්නේ නැහැ කියලා. මක්නිසාද යත් ණය ආධාර සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රතිමූල්‍ය සැලසුවේ බිලියන 50ක් පමණයි. ඊයේ අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව මගින් ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රතිමූල්‍ය සීමාව 150 දක්වා වැඩි කරලා තියෙනවා. ඊළඟට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් නියමිත කාලයට බදු පත්‍රිකා ඉදිරිපත් නොකිරීම, බදු මුදල් නොගෙවීම යන අදියට දඩ නියම කරනවා දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුව. නමුත් රට වසා තිබූ කාලය තුලදී ඒ කිසිදු දඩ මුදලක් අය නොකිරීමට ජනාධිපතිතුමා කැබිනට් අනුමැතිය ලබා ගත්තා. ඒ අනුව 2020 ජුනි මාස 20 වෙනිදා දක්වා වසා තිබුණ කාලය තුළ ඊට පෙර කාලේ ආදායම් බදු සම්බන්ධයෙන් දඩ මුදල් පැනවීමක් නොකරන බව දැනුම් දෙන්නට කැමැතියි. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලොන් නිවසින් කන්සයි එස්ලොන්. පොසොන්පුර පසළොස්වක පොහොය දිනය හෙටටයේදී තිබෙනවා. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් මෙවර පොසොන් පොහෝ දිනයේත් නිවසටම වී වත් පිළිවෙත්වල යෙදෙන ලෙස රජය සහ මහා සංඝරත්නය බෞද්ධ සදහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. සම්බුදු දහම ශ්‍රී ලංකා ද්වීපයට දායාද කරමින් අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනේ සිදු වූ පොසොන් පුර පසළොස්වක පොහොය හෙටට යෙදී තිබෙනවා. මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වෙන්නේ ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථාන පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්. කෙසේ වෙතත් COVID-19 වසංගත තත්ත්වය පාලනය වෙමින් පවතින මේ අවස්ථාවේ මෙවර පොසොන් පොහොය දිනේ නිවසට වී වත්පිළිවෙත්වල යෙදෙන ලෙස රාජ්‍ය බෞද්ධ බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. මෙවර පොසොන් පොහොය වෙනුවෙන් වන සූදානම පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් RM වන්නිනායක මහතා මෙලෙස අදහස් පළ කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙවර පොසොන් උත්සවය වෙනදාකට සිද්ධ වෙන්නේ
ඒ පොසොන් සතිය තුල ප්‍රධාන සිද්ධාස්ථාන මුල් කරගෙන ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් වලට මුල් තැන දීලා සෙනඟ සහභාගීත්ව වෙන්නේ නැතුව මාධ්‍ය මගින් මුළු රටටම විකාශනය වෙන ආකාරයට වැඩසටහන් තමයි සංවිධානය කරලා තින්නේ. ඒ අනුව රුවන්වැලිසෑයේ 250ක් විතර සියලු පරීක්ෂා කිරීම කරලා ඉවරලා සීල ව්‍යාපාරයක් ඇටට යනවා. මිහින්තලේ දින සතිපිරිත සහ අනුබුදු මිහිඳු මාහිමි පූජෝපහාර පෙරහැර මෙවර පැවැත්වෙන්නේ. ඒ වෙනුවට නිරෝධායන නීති අනුගමනය කරමින් සෞඛ්‍ය නිර්දේශ අනුව ධාතු ගර්භයේ ස්වාමින් වහන්සේලා ඈතින් වඩම්මෝල රාත්‍රී මුරුල්ලේ එක රාත්‍රියක් විතරක් සම්පූර්ණයම රතන සූත්‍රයේ මේ රෝගී තත්ත්වෙන් දුර වෙන්න කියලා අදිෂ්ඨාන කරගෙන රතන සූත්‍රයේ සජ්ජායනය කරනවා. මහා සංඝරත්නයේද පවසන්නේ පණවා ඇති ඇඳිරි නීති තත්ත්වයේ හමුවේ නිවසේ සිට පොසොන් සැමරුම සිදු කරන ලෙසයි. මේවර පොසොන් පොය සැමරුමේ රාජ්‍ය උත්සවයේ තේමාව ආරෝග්‍ය පරමාලාභ. ඒ බුදු වදන හරියටම අර්ථවත් කරන්න නම් පොසොන් පොය දිනයේත් ඔබ ගත කරන්න වන්නේ ගෙදරමයි. මේවර පොසොන් පොයට මිහින්තලේ, අනුරාධපුරේ, පොළොන්නරුව, සෝමාවතිය මේ කියපු වටවන්දනාව යන්න ලැබෙන්නේ නැහැ. පකාගේ යහපත සලකා එදාට ඇඳිරි නීතිය. ඒක වරදක් නැහැ. අපි යම් පමණකට නිරෝගීව ඉන්නේ රජයේ උපදේශ වගේම ධර්මානුකූල ප්‍රතිපත්තිවල යෙදෙන නිසා. ඒ නිසා මේ උතුම් පොසොන්පුර 15 දවස විශේෂයෙන් වෛද්‍ය උපදේශා ඒ රජයෙන් ලබා දෙන උපදේශ අනුව කටයුතු කරමු. මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පවසන්නේ පවතින තත්ත්වය මත දන්සල් සංවිධානය කිරීමට කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවයි. දෙවයින පුරා සියලුම පූජනීය ස්ථාන සහ මහජනතාවගෙන් අපි විශේෂ ඉල්ලීමක් කරනවා හෙට දිනේ පැවැත්වෙන පොසොන් උත්සවය වෙනුවෙන් හේතු හේතුවක් නිසා මහජනතාව වැඩි වශයෙන් එක්වන ආකාරයට පුණ්‍ය කර්මවල යෙදෙන්න පා කියලා. ඒ වගේම අපි කාරුණිකව ඉල්ලනවා සියලුම පුරවැසියන්ගෙන් මේ අවදානම තාම පහව ගිහිලා නැති නිසා කිසිදු හේතුවක් හින්දා දන්සල් හෝ එවැනි ක්‍රියාවල යෙදෙන්න උත්සාහ කරන්න එපා. අවසර ලබාගෙනවත් එවැනි ක්‍රියාවල නිරත වෙන්න එපා කියලා. මොකද එවැනි තත්ත්ව හැමේ විශාල අවදානම්කාරී කැපවීමේ ඉඩ තියෙන නිසා යම් පහ ජනතාව එක්රොක් වන ආකාරයේ කිසිදු තොරන් හෝ සැනකෙලි එහෙමත් නැත්නම් සැරසිලි කරලා මහ ජනතාව එකතු කරමින් යම් යම් ක්‍රියාවල් නිරත වෙන්න එපා කියලත් අපි විශේෂ ඉල්ලීමක් ඉල්ලනවා. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කර ඇති පොසොන් කලාපය යුද හමුදා පති ලොතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා විසින් ඊයේ විවෘත කරනු ලැබුවා. බත්තරබුල්ල කොස්වත්ත යුද හමුදා මූලස්ථාන පරිසරයේ පැවැත්වෙන මෙම පොසොන් කලාපය ලබන 6 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. එත් සමගින් ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්.